ශ්‍රී ලංකා නවසීලන්ත පාලමු ටෙස් තරගයේ තෙවැනි දිනය වූ අද දින තොරතුරු ඔබ සමග බෙදා හදා ගැනීමටයි මේ සූදානම. ඊයේ දින පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කටළු 4ක් පමණක් දැවි ලකුණු 255ක් ලබා ගනිමින් හොඳ ස්ථාවර මට්ටමක සිට දෙවන දිනය නිම කළා. කෙසේ වෙතත් නවසීලන්ත පිතිකරුවන් ලකුණු 340කට සීමා කරනට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද දින සමත් වුණා. නවසීලන්තය වෙනුවෙන් අද දින වැඩිම ලකුණු ලාභියා වූයේ මිචෙල් හා ග්ලෙන් පිල්ප්ස් පමණයි. මිචෙල් ලකුණු 57 පිල්ප්ස් නොදෙවි ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුයමේදී ප්‍රභා ජයසූරිය කඩලු 4ක්, රමේෂ් මෙන්ඩිස් කඩලු 3ක් හා ධනංජයද සිල්වා කඩලු 2ක් ලබාගත් අතර නවසීලන්ත ඉනිමේ තවත් එක් කඩුල්ලක් දුවද්දී දෙවි යාමකට හසු කර ගැනීමට රමේෂ් මෙන්ඩිස් හා කුසල් මෙන්ඩිස් සමත් වුණා. නැවත අද දින තුළ දෙවන ඉනිම ඇරඹි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිම වනට කඩලු 4කට ලකුණු 237ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් පසු වෙනවා. පසුගිය එංගලන්ත තරගමාලාවේ සිට අසාර්ථක වූ දිමුත් කරුණාරත්න අද දින ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වුණා. සේම ඔහු අද දින අපූර්ව ලෝක වාර්තාවක් පිහිටවීමටද සමත්කම් කීවා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ආරම්භක පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරඟවල වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසටයි. එසේම දෙවන කඩුල්ල වෙනුවෙන් දිමුත් සමග වටිනා සම්බන්ධතාවක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුණා. අද දින නිමවන තෙක් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 34ක් හා නායක ධනංජයද සිල්වා ලකුණු 34ක් ලබා ගනිමින් අනිද්දා දින ක්‍රීඩා කිරීමට නියමිතයි. අනිද්දා දින තුළ තවත් හොඳ සම්බන්ධතාවක් තුලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පූර්ව ඉහළට ගෙන ගියහොත් ගාලු ක්‍රීඩාංගණයේ තනතිරුව අවසන් දින තුළ දඟපන්දු යවන ක්‍රීඩකයින් හට වඩා වැඩි වාසි ගෙන එන හේයි ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු වැඩි මට්ටමකින් තබා ගැනීමට හැකි වෙනවා. ඒ අතර පසුගිය වසර 5 තුළ දෙවන ඉනිම වෙනුවෙන් හොඳම සාමාන්‍යයක් හිමි ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණි අතර එහි සාමාන්‍ය ලෙස තරඟ 29ක් තුළ සාමාන්‍ය 29.67ක් ලෙස රඳවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසු වෙනවා. ඉදින් අනිද්දා දිනය තීරණාත්මක දවසක් ශ්‍රී ලංකා කණ්ඩායමට. තරඟ රටාව කෙසේ වෙනස් වෙයිද එක් කරන්න ඔබේ වටිනා අදහසත් අපි නැවත හමු වෙමු. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.